ආයුබෝවන් සියලු සමීක්ෂණ වාර්තා නැවත නැවතත් තහවුරු කළ ලංකාවේ අංක 1 ප්‍රවෘත්ති ප්‍රකාශය පැත්ත ගියත් පැත්ත කියන හිරු රාත්‍රී 9:55 සමගින් ඔබවම වන මම මරිත තිරිමාන මම උත්පලාරත් නායක මුලින්ම සිරස්තල ලෝම සසලකල පාස්කු ප්‍රහාරයට මාසයයි සහරන් හෂි මියගේ බවට DNA පරීක්ෂණයෙන් තහවුරු වෙයි ආණ්ඩුවට රෙහි ජවිපේ විශ්වාසභංගීය කතානායකට විශ්වාසභංගීය එක්සත් ජාතික පක්ෂය සමග එක්ව කරන කුමන්ත්‍රණයක් බවට චෝදනා මේක කාගේවත් නෙවෙයි අගමැති රනිල් වික්‍රමසිංහ මලික් සමරවික්‍රමත් එක්ක අනුත් කුමාර් විසානායකත් එක්ක කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ඇටියට එළි දකින්න අලුතක් මංගලට පොළොන්නරුවේ පන්සල් තහනම් පොලිතිසි පැවිදි හඬින් තීරණයක් විමල්ගේ පෙතුම යම් විදියකට එහෙම ප්‍රහාරයක් මොනවා හරි හේතුවක් මත එල්ල වෙනවා නම් ඒ ප්‍රහාරය අගමැතිතුමා සභාවේ ඉන්න වෙලාවක සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා ප්‍රභු ඝාතන චෝදනා එල්ල වූ නියෝජ්‍ය පොලිස් ප්‍රති නාලකද සිල්වාට මාස 7කට පසු ඇප විදේශ ගමන් තහනම් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ මළවුන්ගෙන් උත්ථාන වීම සැමරුණු පාස්කෝ පුපුරා ගොස් ඒ සැමරූ ජනතාව මළවුන් තුරුලට ගොස් අදට මාසයක් ලොවට කරුණාව දයාව පැතුරු දෙවිමෙඳුරු තුනක් ලේන් තෙත් කරන්නට තරම් මේ ප්‍රහාරය ම්ලේච්ඡ වී තිබුණා මේ සිහිපත් කරන්නේ අහිමි වීම නම් දරාගත නොහැකි වේදනාවේ හැඟීමයි එදා අප්‍රේල් 21 වෙනිදා කිතුනු බැතිමතුන් ජේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ උත්ථානය සිහිපත් කරන පාස්කු ඉරිදාව මා දැන් ඉන්න කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයටත් එදා විශාල පිරිසක් ඇවිල්ලා හිටියා නමුත් ගත වූයේ නිමේෂයක් දිවයින ස්ථාන කිහිපයක සිදු වූ බෝම්බ පිපිරීම හේතුවෙන් අපේම මිනිසුන් 250කට අධික පිරිසක් මිය ගිහිල්ලා 400කට වැඩි පිරිසක් තුවා ලැබුවා ඒ අඳුරු මතකය ඒ අඳුරු දවස අප කෙසේනම් අමතක කරන්නද හරියටම අදට ඒ අඳුරු දවසට මාසයක් ඇයි ඒගොල්ලන්ට එහෙම උනේ දෙවියන් වහන්සේ ඔබ වහන්සේ කිසිම කෙනෙකුට මේ වගේ මේ අකල් විපතක් වෙන්න සිද්ධ වෙන්න දෙන්න එපා පුපුරකට අතුළු ඉටි මෙරිච්ච ළමයින්ට අම්මන දුවට පුතාන කොච්චර ළමයි නැති වෙලා තියෙනවද අපේ ෆැමිලි එකේ 5 දෙනෙක් මැරිලා පොඩි ළමයාට මාස 9යි කොහොම නැති වුණා මාන්තයක් කොයි අපි පල්ලි ගිහලා එමු කියලා ආපු ගමන් මට දරා ගන්න බැරුව ගියා මට ඇල්ලුණා අප්‍රේල් 21 වෙනිදා උදෑසන කතෝලික දේවස්ථාන 3කට තරුපන්ති හෝටල් 3ක් ඇතුළුව ස්ථාන 8කට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය ලැබුණේ 250කට අධික පිරිසකට දිවි අහිමි කරමින් 500කට ආසන්න පිරිසක් තුවාල ලැබූ මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් දේපළ හානි රසක්ද සිදු වුණා. ත්‍රස්ත ප්‍රහාරයෙන් පසු ගත වූ දින කිහිපයක් තුළ 30 වසරක යුද සමයේමින් නැවතත් රට බිහිතියෙන් ඇරලී ගියේ ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයන් සොයා දිවයිනේ විවිධ ස්ථානවල සිදු කළ සෝදිසි මෙහෙයුම් හේතුවෙන් එම මෙහෙයුම්වලදී අත්අඩංගුවට ගැනුණු සැකකරුවන් 89 දෙනෙක් මෙවන විට රැඳවුම් භාරයේ තබාගෙන ප්‍රශ්න කෙරෙනවා ආදරේ කරුණාව සහ මෛත්‍රියට එරෙහි වූ මේ ම්ලේච්ඡ ප්‍රහාරයෙන් මාසයක් ගත වෙද්දී ප්‍රහාරයල වූ කතෝලික දේවස්ථාන සහ දිවයිනේ තවත් ස්ථාන රසක් කේන්ද්‍ර කරගනිමින් ආගමික වතාවත් පැවැත්වුණා අත්වැල් බැඳගෙන රටක් ලෙස ජාතියක් ලෙස ආගම් ජාති කුල ભેදයෙන් තොරව ශ්‍රී ලාංකිකයින් ලෙස යලි නැගිටින් අපි ලෝකෙට පෙන්වුවා අපි ලෝකෙට කිව්වා අපි කොයි වගේ ජාතියක්ද කියලා මෑතර ත්‍රස්ත ප්‍රහාරයෙන් මියගිය පුද්ගලින් සිහිපත් කරමින් සර්වාගමික පූජාවක් ගල්කිස්ස ධර්මපාල ආරාමේදී පැවැත්ුණි ශ්‍රී ලංකා අමරපුර මහනිකායේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගුඩ දමාවාසන හිමියන් ගනු ශාසකත්වයෙන් ඒ අයට සපතක් වේවා කියලා ඒ වගේම ජීවත් වෙන අප අතර සමගිය ඇති කරගත්
ගත යුතුයි කියන පරම පවිත්‍ර අදිෂ්ඨානයෙන් යුතුව අපි අතර සමගිය තහවුරු කර ගැනීමටත් මෙවන් විපත් අනාගතයේ සිදුන වෙන තත්ත්වයට ජනතාව දැනුවත් කිරීම විශේෂයෙන් රජයේ දැනුවත් කිරීමත් මෙයින් අපි බලාපොරොත්තු වෙනවා. රජයත් මේ පිළිබඳව දැඩි සැලකිල්ලක් ගනිත්වා. මෙවන් වූ දරුණු ඛේදවාචකයක් යලි මේ ශ්‍රී ලංකා දීපය තුළ ඇති නොවන්නට අපි හැමෝම වගකීමෙන් වැඩ කටයුතු කළ යුතුයි. එනිසාවෙන් අපි හැමෝම ආරක්ෂාකාරීව කල්පනාකාරීව බුද්ධියෙන් වැඩ කටයුතු කළ යුතුයි. එය අපි හැමෝම අත් නොහැරිය යුතු වගකීමක්. ඒ ඛේදවාචකයෙන් පසු ගොඩනැගෙන රටට සහ ජීවිතවලට මේ කතාව ශක්තියක් වනු නොඅනුමානයි. ස්නේහා මින්දනි, එහෙමත් නැත්නම් ධෝනි, කුරිරු බෝම්බ ප්‍රහාරයෙන් යලි උපන් ඇගේ කතාවයි මේ. කුරිරු ත්‍රස්ත ප්‍රහාරයට අදට මාසයක්. උන සිංදිය නම් මතක නෑ. මම බිම් වැටිලා හිටියේ පැත්තට වගේ. අර මම කෙනෙක් ඇවිල්ලා නැගිට්ටුවා. ඒ හරිය මතකයි. ධෝනිට ඒ අතීතය අමතක වුණත් ධෝනිගේ තාත්තට නම් අදටත් ඒ මතක තවමත් අමතක නැහැ. මට ඇහෙනවා ලොකු සද්දයක්. අපේ වීදි ගෙනියන සුරුවම එළියට ගද්දී එක සෙල්ලකක් ගහනවා. මම කල්පනා කරනවා මොකද මේක මෙච්චර මේ පාර මෙච්චර සැරට ඔතලා කියලා. විනාඩි එකමාරක් ඇතුළත චූටි පුතා දුවගෙන එනවා. අම්මෙන් අහනවා අම්මේ කෝ තාත්තා කියලා. ඇයි කියලා අපෝම කියනවා පල්ලිය බෝම්බයක් විකුණුවා කියලා. ධෝනි හෙව්වා ධෝනිව මට හොයාගන්න බෑ. ඒ හින්දා මම තාත්තට කියන්න මම ගෙදරට දුවගෙන ආවේ. මම දුවන පල්ලිය ඇතුළට යනවා. මම රෝමානු කතෝලික. නමුත් බෞද්ධ දර්ශනේ කියනවා මේ සියලු දේ අනිත්‍යයි කියලා. ඒක තමයි ඇත්ත. මම ඇස් දෙකෙන් දැකපු සියල්ල අනිත්‍යවත් දරු සෙනෙහසට උපමා කළ හැකි අන් කිසිවක් මිලව නැති නිසාම ධෝනිගේ තාත්තා ඇය සෙවීම අතහැරියේ නැහැ. එක මට කෝල් එකක් එනවා. මේ විගම හොස්පිටල් එකේ පස්වෙනි තට්ටුවේ ධෝනිට අමාරුයි. ඔයා දැම්මම එන්න කියලා. ඒගොල්ලෝ මේ දොස්තරවරු නෙමෙයි මම කියන්නේ දෙවිවරු. මිහිබට දෙවිවරුන්ගේ දෑතේ ශක්තියනොත් මෞපියන්ගේ හිතේ ආශිර්වාදේනොත් යලිත් මේ ලෝකේ දකින්නට ධෝනි දෙවියන්ගේ වාසනාව ලැබුවා. ડોක්ටර්ස් ලහලා තිනවා මේ මල්ලිත් එක්ක සෙල්ලම් කරන්න ගිහිල්ලා ලිඳගාව ලිස්සන වැටුණා නේද කියලා. නෑ මේ පල්ලියේ පූජාව ඉවර වෙලා කතාවක් පවත්තද්දි බෝම්බයක් විකුණුවා. එයාගේ මෙමරිය මම කියන්නේ දෙවියන් වහන්සේට මම ස්තුති කරන්න ඕන 100%ක් හොඳම පැත්තට කියලා. ජීවිත අවධානමින් මිදුනද තවමත් ධෝනිගේ සංකූලතා නිමක් නැහැ. ඇගේ හිස් කබලේ ඉදිරි කොටසට බෝම්බ ප්‍රහාරයෙන් හානි සිදු වෙති අතර එම කොටස මේ වන විට මිනිස් පටක රූපණ බැංකුවේ තැන්පත් කර තිබෙන්නේ වෛද්‍ය උපදෙස් අනුවයි. ඒක මිනිස් පටක බැංකුවේ අද වෙනතුරු තැන්පත් කරලා තියෙන්නේ මාස 6කට. එයාලා කියනවා මේක පුළුවන් කියලා. ඒක තීරණය කරන්නේ දෙවිවරු. නොසිතූ මොහොතක තම හිස මත කඩා වැටෙන මේ අසීමිත බරින් ධෝනිගේ පවුලේ ආර්ථිකයට බලපෑමක් එල්ලුවත් ධෝනිගේ තාත්තා ඊට ප්‍රතිචාර දැක්වූ යෙමිලිසින්. මම බඩු වැඩ කෙරුවේ. ඉස්සරහා මගේ තියෙන වැඩපළ. ඒ බඩු ඔක්කොම අයින් කරලා වත්තේ පිටිපස්සට රිදී දාලා සම්පූර්ණ මැෂින් සියලුම දේවල් මම බැඳලා තියෙන මොකද අවුරුදු එකමාරක් මම මේක සද්ද කරන්නේ නැහැ. ඒකෝ මෙයාගේ මනසට හොඳ නැහැ. මට ප්‍රශ්න ඉදිරියේදී ඒකත් ඒ වගේම දෙවියන් වහන්සේ මට ඉන්නවා. එයා මට විසඳලා දෙයි මේක. ඉලක්කමින් ඉලක්කමෙක් වෙමින් පිටුවෙන් පිටුව මේ පෙරලෙන්නේ අලුත් බලාපොරොත්තු සමගින් යලි උපන්න ධෝනිගේ ජීවිතයයි. ඒ අලුත් සිතුවිලි වලින් ශක්තියෙන් හෙට දවසේදී රට ගොඩනගන්නට ලොව ජය ගන්නට ධෝනිට හැකියාව ලැබුණු නොඅනුමානයි. පස්කුරු දින ත්‍රස්ත ප්‍රහාරය එල්ල කළ බවට හඳුනාගත් ජාතික තවහීද් ජමාත් සංවිධානයේ නායක සහරාන් හෂීම් ඇතුළු මරාගෙන බැන බෝම්බකරුවන් සියලු දෙනාගේ DNA සැසඳෙන බව රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කර තිබෙනවා. පොලිස් මාධ්‍ය ප්‍රකාශකරුවන් ගුණසේකර මහතා විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවට කැමින් මේ බව අනාවරණ කළා. කොළඹ ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන ඒ පිපිරීම් දෙකෙන් එක් පිපිරීමක් කරගත්තු ඒ මරාගෙන මැරෙන බෝම්බකරුනේ මොහමඩ් කාසිම් මොහමඩ් සහරාන් යන අය. ඔහුගේ භාර්යාව හා දියණියගේ DNA සමග සැසඳෙන බවටත් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරනු ලැබුවා. කොළඹ ශැංග්‍රිලා හෝටලයේ එක් පිපිරීමක් සිදු කරගත්තේ මොහමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් අහමඩ් යන අය. සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ පිපිරීම කරගත්තේ මොහමඩ් ඉබ්‍රාහිම් ඉන්ෂාෆ් අහමඩ් ඔවුන් දෙදෙනාගේ පියා
ඊබ්‍රාහිම් යන අයගේ DNA සමග මොවුන්ගේ DNA සැසඳෙන බවට රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කරලා තිබෙනවා. ඒ වගේම කටුවාපිටිය දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ දෙමව්පියන්ගේ DNA සමග සැසඳෙන බවට රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් තහවුරු කර තිබෙනවා. කොළඹ කොච්චිකඩේ දේවස්ථානයේ මරාගෙන මැරුණු බෝම්බකරුගේ දෙමව්පියන්ගේ DNA සමග සැසඳෙන බවත්, ඒ වගේම දෙහිවල ට්‍රොපිකල් ලින් මරාගෙන මැරෙන බෝම්බකරුගේ දරුවන්ගේ DNA සමග සැසඳෙන බවටත්, ඒ වගේම මඩකලපුව දේවස්ථානයේ මරාගෙන මැරෙන බෝම්බකරුගේ මවගේ DNA සමග, ඒ වගේම කොළඹ කිංස්බරි හෝටලයේ මරාගෙන මැරුණු බෝම්බකරුගේ දරුවාගේ DNA සමග සැසඳෙන බවට රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව තහවුරු කරනු ලැබුවා. දෙමටගොඩ මහවිල උද්‍යානයේ නිවසේ පුපුරවාගත් මොහොමඩ් ෆාතිමා ජිෆ්‍රි ශැංග්‍රිලා හෝටලයේ මරාගෙන මැරෙන බෝම්බකරු වුණු මොහොමඩ් ඉබ්‍රාහිම් ඉල්හාම් යන අයගේ බිරිඳ බවටත්, ජීවිතක්ෂයට පත්ව සිටි ඒ දරුවන් තිදෙනා ඔවුන්ගේ දරුවන් බවටත් රජයේ රසපරීක්ෂක දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා. මෙතර පාස්කු ඉරුදින ප්‍රහාර එල්ල කළ සහරන් හෂිම් ප්‍රමුඛ ත්‍රස්ත කණ්ඩායම සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට මොහමඩ් මසීර් මොහමඩ් ෆස්සාන් නැමැති පුද්ගලයෙකු අප්‍රේල් මස 27 වන දින අලුත්ගම පොලිස් නිලධාරීන් විසින් දරුගා නගරයේදී අත්අඩංගුවටගෙන තිබෙනවා. නිවේදනයක් නිකුත් කරන පොලිස් මාධ්‍ය ප්‍රකාශ කාර්යාලය පවසන්නේ එදින සිට මේ දක්වා සිදු කළ විමර්ශනවලින් මෙම සැකකරු සහරන් හෂිම් සමග සමීප සම්බන්ධතා පවත්වා ඇති බවට අනාවරණ වී ඇති බවයි. අදාළ සැකකරු වැඩිදුර විමර්ශන සඳහා අද දින ත්‍රස්ත විමර්ශන කොට්ටාසයට බාර දී තිබෙනවා. IS ත්‍රස්තවාදීන් සමග සම්බන්ධතා පැවැත්වූ බවට සැකපිට අත්අඩංගුවටගත් පාර්ලිමේන්තු හැන්සත් දෙපාර්තමේන්තුවේ සුචිගත කිරීමේ නිර්ධාරකයෙකු වන නෞෂාඩ් ජමල්ඩින් මැත්තා අද පාර්ලිමේන්තු සංකීර්ණය වෙත රැගෙන ආවා. පාර්ලිමේන්තු වේතෘධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කළේ සැකකරු පරිහරණය කර ලද පරිගණකය ඇතුළු භාණ්ඩ පරීක්ෂා කිරීම සඳහා පොලිසිය විසින් සැකකරු මෙලෙස පාර්ලිමේන්තු වෙත රැගෙන ආ බවයි. මෙම සැකකරු මාස 3 කාල සීමාවක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යාංශ පොලිසියට අවසර ලබා දී තිබෙනවා. මෙතර කුරුණෑගල අලකුල දිනේ ප්‍රදේශයේ පොල් ඉඩමක සැකකටයුතු පුහුණු කඳවුරක් පවත්වාගෙන යාම සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් සැකකරුවන් 5 දෙනා සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වන අතර සැකකරුවන් අතර සිටි කුරුණෑගල ශික්ෂණ රෝහලේ සේවකයා සම්බන්ධයෙන් මෙලෙස අදහස් පළ වුණා. රෝහලේ කාර්ය මණ්ඩලයේ තාක්ෂණංශ නිලධාරියෙකුත් අත්අඩංගුවට පත් වෙලා ඉන්න බව අපි දන්නවා. මෙම තාක්ෂණංශ නිලධාරියාගේ පෞද්ගලික ලොකර්ස් සහ පෞද්ගලික එයාගේ ද්‍රව්‍ය තැන්පත් කරලා තියෙන ස්ථානත් පොලිසිය මගින් පරීක්ෂාවට ලක් කරලා යම්කිසි විමර්ශනයක් සිදු වෙන බව කියන්න කැමතියි. මෙම තාක්ෂණංශ නිලධාරියා වසර ගාණක් මෙම රෝහලේ සේවය කරපු ECG ටෙක්නිෂියන් කෙනෙක්. මෙතර ජාතික තහවුරු ජමාත් සංවිධානයේ කොළඹ දිස්ත්‍රික් සංවිධායක බවට සැකපිට අත්අඩංගුවටගත් මොහමඩ් ෆාරුක් මොහමඩ් ෆවා අද කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත යළි ඉදිරිපත් කරනවා. එෙහිදී කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරු පිළිබඳ කරන විමර්ශන කඩිනම් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන් අතර සැකකරුවන් ලබන මාස 4 වෙනිදා දක්වා නැවත රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කළා. මේ අතර මාවනල සහ ඒ අවට ප්‍රදේශ කිහිපයක බුදු පිළිමවලට හානි කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවටගෙන සිටි සැකකරුවන් 13 දෙනා ලබන මාස 13 වෙනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාවනල මහේස්ත්‍රාත් උපුල් රාජකරුණා මහතා අද නියෝග කළා. පාස්කු ඉරුදින ප්‍රහාර සම්බන්ධයෙන් පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා මහජනතාවගේ මූලික අයිතීන් කඩකර ඇතැයි චෝදනා කරමින් ගොනු කරන ලද මූලික අයිතිවාසිකම් පෙත්සම ලබන 31 වෙනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය අද නියම කළා. වග උත්තරකාර පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක ලේකම්වරයා අදත් අධිකරණය හමුවේ පෙනී නොසිටි අතර ඔවුන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥයින් අධිකරණය හමුවේ කරුණු දැක්වුවා. පාස්කු ඉරුදින එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර පිළිබඳ බුද්ධ්‍යංශය විසින් පොලිස්පතිවරයා සහ ආරක්ෂකංශ කලින් දැනුවත් කර තිබේදී සිදු වූ විනාශය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම තුළින් වගඋත්තරකරුවන් වන පොලිස්පතිවරයා සහ ආරක්ෂක ලේකම්වරයා දඬ නීති සංග්‍රහය මෙන්ම අපරාධ නඩු විධාන සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් සිදු කර ඇති බවට ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පසුගිය දා පෙත්සම් දෙකක් ගොනු කරනු ලැබුවා. මෙම පෙත්සම් ගොනු කර තිබුණේ සංචාරක කර්මාන්තයේ නිරත ව්‍යාපාරිකයෙකු වන ජනක්ශ්‍රී විධානගේ සහ කොච්චිකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරයෙන් සිය දරුවන් දෙදෙනාමියගිය වැල්ලම්පිටිය ප්‍රදේශයේ සමන් නන්දන සිරිමාන යන දෙදෙනායි. වගඋත්තරකරුවන්ගේ ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ සහතික කර ඇති තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බැවින් පොලිස්පති පූජි ජයසුන්දර මහතාට සහ හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතාට එරෙහිව අපරාධ නීති යටතේ නඩු පවරන ලෙස නීතිපතිවරයා වෙත නියෝගයක් නිකුත් කරන්නයි පෙත්සම්කරුවන් අධිකරණයෙන් ඉල්ලා තිබුණා. අදාළ පෙත්සම් බුවනකාළු විහාරයේ LTB දෙහිදෙනිය සහ ප්‍රීතිපද්මන් සූරසේන යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල් හමුවේ අද කැඳවනු ලැබුවා. වගඋත්තරකාර පොලිස්පතිවරයා සහ හිටපු ආරක්ෂක
නිලධාරයා වෙනුවෙන් පෙනී නොසිටින බවට නීතිපති දෙපාර්තමේන්තුව මින් පෙර අධිකරණයේ දැනුවත් කර තිබූ බැවින් වගෝත්තරකරුවන් වෙනුවෙන් පෞද්ගලික නීතිඥයින් පෙනී සිටියා. හිටපු ආරක්ෂක ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා අධිකරණ හමුවේ පැවසුවේ තම සේවාදායකයාට මෙම නඩුවට අදාළව නොතේසි ලැබී නොමැති අතර ජනමාධ්‍යවල පළවූ වාර්තා ඔස්සේ දැනගත් කරුණු අනුව අද දින අධිකරණ හමුවේ පෙනී සිටින බවයි. කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් දැනටමත් පොලිස් විමර්ශනයක් ආරම්භ කර ඇති බවද ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නා. මෙම නඩුවේ තුන්වන වගෝත්තරකරු ලෙස නම් කර සිටින විශේෂ දිශාව බහර නියෝජ්‍ය පොලිස්පති ප්‍රියලාල් දසනායක මහතා වෙනුවෙන් රජයේ නීතිඥවරියක් අධිකරණ හමුවේ පෙනී සිටි අතර මින් ඉදිරියට ඔහු වෙනුවෙන් පෙනී සිටින්නේද නැද්ද යන්න ඉදිරි නඩු වාරයේදී දැනුම් දෙන බව අධිකරණ හමුවේ සඳහන් කළා. ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල වගෝත්තරකරුවන්ගේ පෞද්ගලික ලිපිනයන්ට නොතීසිය වීමට නියම කළ අතර පෙත්සම් සලකා බැලීම මේ මස 31 වන දින සිදු කරන බැවින් එදින ඊට අදාළ කරුණු දක්වන ලෙස පාර්ශවකරුවන්ට දැනුම් දුන්නා. මට ඉතින් දැන් නැති වෙන්න තියෙන දෙයක් නෑ මගේ ලෝකේ තියෙන උතුම්ම දේවල් නැති වුණා. මම දැන් මේ ඉදිරිපත් වෙන්නේ ඉදිරියටත් මේ වගේ දේවල් නොවෙන්න. ඇත්තටම ඉතින් ජනතා අධිකරණය කියලා ගත්තොත් එහෙමම එකොප්පු වෙලා ඉවරනේ. නිලධාරි දැනගෙන මේක නොකිය හිටියා කියලා මට ළමයි දෙන්න හම්බ වෙන්නේ නැහැ. ඉදිරියටත් මේ රටේ මේ වගේ ළමයින්ට කවදාවත් මේ වගේ විපත් නොවෙන්න කියලා මේ අධිකරණේ සාධාරණයක් ඉෂ්ට වෙයි කියලා මම බොහෝ දුරට හිතනවා. ඒක තමයි පුළුවන් උපරිම. වෙසක් සැමරුම් සතියෙන් පසුව පාසල් ආරම්භ කළ පළමු දිනය වූ අද අධ්‍යයන කටයුතු සඳහා සිසුන් පැමිණීමේ ඉහළ වර්ධනයක් පෙන්නුම් කරන බව විදුහල්පතිවරුන් පවසනවා. මෙතර පවතින පසුබිම තුළ පාසල් ළමුන් පැමිණීම දිරිමත් කිරීම සඳහා විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරවරුවේ කොළඹ පාසල් කිහිපයකම සංචාරය කළා. පාස්කු ඉරිදා සිදුව ප්‍රහාරයට මාසයක් සපිරෙන අද සිසුන්ගේ පාසල් පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබුණා. පාසල්වලට දරුවන් පැමිණීම දිරිමත් කිරීම සහ ඒ සඳහා මවුපියන් උනන්දු කරවීමේ අරමුණින් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා අද පෙරරුවේ කොළඹ පාසල් කිහිපයකම සංචාරය කළා. ඒ සඳහා එකබද විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුද එක්පස් සිටියා. ඒ අනුව විපක්ෂ නායකවරයා පළමුවෙන්ම පැමිණියේ කොළඹ තර්ස්ටන් විද්‍යාලයටයි. පසුව කොළඹ රාජකීය විද්‍යාලයට පැමිණි විපක්ෂ නායකවරයා එහි විදුහල්පතිවරයා මුණ ගැසී පවත්න ආරක්ෂක තත්ත්වය පිළිබඳව සාකච්ඡා කළා. විපක්ෂ නායකවරයා කොළඹ විශාඛා විද්‍යාලයටද පැමිණියා. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ඉන්නතුරුව බම්බලපිටියේ හින්දු විද්‍යාලයේ තත්ත්වයද නිරීක්ෂණය කළා. මෙතර එක අපදවිපක්ෂය තබත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක් දිවයිනේ වෙනත් ප්‍රදේශවල පාසල් වලටද පැමිණ එහි තත්ත්වයන් නිරීක්ෂණය කළා. මෙතර එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිප දෙනෙක්ද තම ප්‍රදේශවල පාසල් නිරීක්ෂණය කිරීම සඳහා උදෑසන පැමිණියා. දිවයිනේ සෙසු ප්‍රදේශවල පාසල්ද සිසුන්ගේ පැමිණීමේ වර්ධනයක් දක්නට ලැබුණා. ස්ටේඩියම් ඉන්නේ
මෙතර මවනල්ල මයුරපාද මධ්‍යම විද්‍යාලයේ සිසුන්ගෙන් විනිවිද පෙනෙන පාසල් බෑග් රැගෙන පැමිණි සිසුන් පමණක් පාසල් බෑග්ය සහිතව පාසලට ඇතුළත් කර ගැනීමට එම පාසලේ විදුහල්පතිවරයා කටයුතු කර තිබෙනවා. අනුව සාමාන්‍ය පාසල් බෑග් රැගෙන පැමිණි අනෙක් සිසුන්ගේ පාසල් බෑගයන් මෙලෙස විදුහලෙන් එපිට මාර්ගාසල තබමින් පරීක්ෂා කර ඇති අතර බෑග්ය තුළ තිබූ පොත්පත් සහ පාසල් උපකරණ අතෙහි තබාගෙන පාසලට යාමට උපදෙස් දී තිබෙනවා. මේ හේතුවෙන් පාසල් සිසුන් දැඩි ලෙස අපහසුතාවට පත් වූ අතර ඇතැම් දරුවන් හඬා වැටෙන අයුරුද දක්නට ලැබුණා. මේ බෑග් ටික මෙතන දාලා කෑම් පෙට්ටිය කවකටු පෙට්ටිය වතුර බෝතල පොට්ටික අරගෙන යන සමහරගේ ගුවන් පළමු යනකොට ඔක්කොම ටික පොත් සමහරක් ඒවා බිම වැටුණා. කවදාවත් අපි පොත් බෑගයක් බිම දාන්නෙත් නැහැ. අද ඉස්කෝලේ ළඟ බෑග් ටික ඔක්කොම බිම දාලා ඔක්කොම අරන් ගියා. ළමයිට දැන් ඔහොම කරනකොට ඇත්තටම ඉස්කෝලේ එපා වෙනවා. ඇත්තටම අපිටත් එපා වෙනවා. ත්‍රස්ත ක්‍රියාවලට සැකපිට අත්අඩංගුවට ගත් සුචී නිලධාරීවරයා සහ පාර්ලිමේන්තු ආරක්ෂාව සම්බන්ධයෙන් අද පැවති සැසිවාරයේදී පක්ෂ විපක්ෂ නියෝජිතයින් මෙලෙස අදහස් පළ කළා. පාර්ලිමේන්තුවේ සුරක්ෂිතභාවය හරි ගරු මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් අවශ්‍ය සෑම පියවරක්ම දැන්ටමත් ගෙන ඇත. පාර්ලිමේන්තුවේ නිලධාරියෙකුත් දැන්ට සිරබාත කරන් තියෙනවා. ඒ සම්බන්ධ පරීක්ෂා කරගෙන අපි දිනපතායි සම්බන්ධිත අපේ අවධානය යොමු කරලා තියෙනවා. පාර්ලිමේන්තු ආරක්ෂාව පිළිබඳ දෙවැනි වතාවට ඔබතුමා දැනුම් දෙන්නේ මේ. පළවෙනි වතාව දින කීපයක් මේ විනාශය ඉක්ුත් වීමෙන් පසු පාර්ලිමේන්තුවේ සේවය කළ එක සේවකයෙකු අත්අඩංගුවට ගන ලැබුවා, ප්‍රශ්න කරනු ලැබුවා. දෙවැනි නිලධාරි මහතා මා දන්න විදිහට මේ කවුළු ඉඳගෙන ඉන්න නිලධාරි මහත්තයා මම නම්ගම් කියන්න යන්නේ නැහැ. එයා දැන් ප්‍රසිද්ධියට පත් වී තිබෙනවා. අපි දැනගන්නට කැමති මේ ආරක්ෂක තත්ත්වය ගැන සත්‍ය තොරතුරු ඔබතුමා වෙත ඉදිරිපත් කරමින් තිබෙනවාද කියලා. රටේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ ආරක්ෂක තත්ත්වය සම්බන්ධයෙන් දිනපතා කීප විටක්ම බුද්ධාංශේනුත් පොලිසියනුත් ඒ වගේම යුදහමුදාවෙත් අපිට දිනපතා වාර්තා ලැබෙනවා. ඒ වගේම ඔබතුමා කිව්වර පළවෙනි අවස්ථාවේ සිද්ධුනේ පාර්ලිමේන්තුවේ සේවකයෙක් නෙමෙයි, අපි පාර්ලිමේන්තුවේ පාරවල් හැදීමේ කොන්ත්‍රාත්තු RDA එකේ සබ් කොන්ට්‍රැක්ට් ගත්ත කෙනෙක් තමයි ඒකේ පාර්ශ්වයක් ලැබුණු තුමනේ. ඒ වගේම එතුම අල්ලාගත්ත පස්සේ තිබුණා පාර්ලිමේන්තුවේ ඇතුලේ ප්ලෑනක් තිබුණා. ඒ වගේම ඔහුගේ තිබිච්ච වාහනේ ෆෝල්ස් බොටම් එකක් තියලා ඒකත් අල්ලාගත්ත. දැන් එතුම එයා හිරබාරේ ඉන්නේ. දෙවෙනි සිද්ධිය පෙරේදා රාත්‍රී 9:00 ඉතර මට ඒ ප්‍රදේශයේ පොලිස් නිලධාරියා කතා කරලා මෙහෙම කෙනෙක් තියෙනවා, ඒ ගැන විස්තර දැනගන්න ඕන. ඊට පස්සේ වහම් මං මහලේකම්තුමලත් කතා කරලා වහාමේ අත්තරංගල ඒ පරීක්ෂා කිරීමේ තමයි එයාට දැනගන්න ලැබුණේ මෙහෙම එයාත් හවුල් කියලා. දැන් එයා පරීක්ෂා කරගෙන යනවා. වාර්තාවක් අදත් ලැබිලා තියෙනවා. ඉතින් එයා මෙතේ වෙන කිසි කෙනෙක් ඒකට හවුල් කියලා තවම මේ වාර්තාවෙන් ලැබිලා නැහැ. නමුත් අපි දිනපතා පුළුවන් තරම් අවධානයෙන් ඒ ගැන ඉන්නවා. ඊයේ අපි අග්‍රාමාත්‍යතුමාගේ ප්‍රධානත්වයෙන් අර්ලිගා මන්දිරේ ප්‍රී කැබිනට් රැස්වීමක් තිබ්බා. ඒ ප්‍රී කැබිනට් රැස්වීමේදී ගරු අගමැතිතුමා ආරක්ෂක තත්ත්වය ගැන පැහැදිලි කෙරුවා. එතුමා අපිට කිව්වා මේ ප්‍රහාරයෙන් පස්සේ අවශ්‍ය පුද්ගලයන් 80ක් ඉන්නවා. ඒ 80ෙන් 79ක් වෙන ගත්තට කොට අරන් ඉන්නේ. තව එක පුද්ගලයෙක් විතරයි හොයන්නේ. ඉතින් මේක පරීක්ෂණ කරගෙන යනකොට අපිට ඒ අවශ්‍ය පුද්ගලයන් සියල්ලම ක්‍රමානුකූලව අත්අඩංගුවට ගන්න පුළුවන්. දැන් මේ කියන තත්ත්වයේ හැටියට පාර්ලිමේන්තුව සම්පූර්ණ ආරක්ෂිතයි කියලා අපිට හිතන්න අමාරුයි. අපි ප්‍රාර්ථනා කරනවා පාර්ලිමේන්තුවට එහෙම ප්‍රහාරයක් එල්ල නොවේවා. යම් විදියකට එහෙම ප්‍රහාරයක් මොනහරි හේතුවක් මත එල්ල වෙනවා නම් ඒ ප්‍රහාරය අගමැතිතුමා සභාවේ ඉන්න වෙලාවක සිදු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ ගැන විශේෂ අවධානයක් යොමු කරන්න. මොකද දැඩි කාලයක් මේ ප්‍රතිසංස්කරණ කටයුතු කරා. අපිට දැල්දම්ම යට මන්ත්‍රීතුමා පාර්ලිමේන්තුව අරින්න ඉස්සර බෝම්බ ඩිස්පෝසල් යුනිට් එක මේ වටේ ඔක්කොම චෙක් කළා ඇවිල්ලා. ඊට පස්සේ තමයි පාර්ලිමේන්තුව ඇරියේ. මම අවාද පිළිගන්න හොඳයි බලන්න. ඔබතුමා කරේ විශ්වාසය තියෙනවා. එහම මොකක් හරි වෙනවනම් අපි ඔක්කොම එකටම කමු. හරි හරි. මේ වෙනකොට රිෂාඩ් බදුරුදීන් අමාත්‍යවරයාට විරුද්ධව බාල දීලා තියෙන විශ්වාසභංග යෝජනාව ඉතාම කඩිනමින් ඒක අද පක්ෂ නායකයන් සාකච්ඡා කරනවා. මේ විශ්වාසභංග යෝජනාව ඉනේදී 2018. ඒක ඇවිල්ලා හැදුවා ඊට පස්සේ. ඒ වෙලම හැදුවා. ඒක ගන්න බෑ. ඉතින් 2018 කොහොමද 2019 වෙච්චව සාකච්ඡා කරන්නේ? ඒක ඒ සුළු මොහොතකින්ම ඇවිල්ලා. ඔබතුමා කැමති තීන්දුවක් ගන්න නැපොත් ආණ්ඩු පක්ෂ වෙනුවෙන් මම කියනවා ඔබතුමාට ඒක පිළිගන්න බෑ කියලා. අපට ආරංචි අද උදේ එක්සත් ජාතික පක්ෂ කණ්ඩායම රැස්වීමේ රිෂාඩ් බදුරුදීන් තමුන්නාස්සලාගේ ආණ්ඩුවේ පැවැත්මට බොහොම තර්ජනයක් එල්ලගලා තියෙනවා. මට විරුද්ධව ඡන්දය දෙනවා කියලා එක්සත් ජාතික පක්ෂ සමහර මන්ත්‍රීවරු කියනවා. එහෙම වුණොත් මම ආණ්ඩුවෙන් අයින් වෙනවා. එහෙම වුණොත් කොහොමද ආණ්ඩු ගෙනියන්නේ කියලා බලමු කියලා තර්ජනය කරාලු. ඒ විතරක් නෙවෙයි මුජිබ රහ්මාන් මන්ත්‍රීතුමත් කිව්වා මාත් එහෙම වුණොත් අයින් වෙනවා කියලා. දැන් රිෂාඩ් බදුරුදීන් තමුන්නාස්සලාගේ ආණ්ඩුවෙන් අයින් වෙනවා. අයින් වුණොත් ආණ්ඩුව මඤ්ඤං වෙනවා. ඒ හින්දා රිෂාඩ් බදුරුදීන් රකින්නවා.
රිෂාඩ් බදුරුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් සොයවැලීම සඳහා තීරීම්කාරක සභාවක් පත් කිරීමට ආණ්ඩු පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ කණ්ඩායම තීරණය කර තිබෙනවා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආණ්ඩු පක්ෂ මන්ත්‍රී කණ්ඩායමේ රැස්වීම අද පෙරවරුවේ පැවැත්වුණේ පාර්ලිමේන්තු පරිසරයේදී. අගමැතිතුමාට අපි කියා සිටියා මේ චෝදනාවලින් රිෂාඩ් බදුරුද්දීන් අමාත්‍යවරයා නිදහස් වෙනතුරු ඔහුගේ අමාත්‍ය ධූරය අයින් කරල ඉවර වෙලා ඔහුට නිදහස් වෙන අවස්ථාව ලබා දෙන්න. එතුමාට ඉදිරිපත් වෙලා තියෙන චෝදනා 10 පිළිබඳව සත්‍ය අසත්‍ය තෝරා ගැනීම සඳහා හොඳම ක්‍රමවේදය පාර්ලිමේන්තු කාරක සභාවක් කියන කාරණේ පැහැදිලිව මම විශ්වාස කරනවා. එහෙට ආරක්ෂක ප්‍රධානීන් එනවා. එෙහිදී මේ කරුණු 10 පිළිබඳව ඔහු වැරදිකරුද නිවැරදිකරුද කියන කාරණය හොයනවා. මම හිතනවා මේක තමයි කළ යුතු හොඳම ප්‍රවේශය කියන කාරණේ හැටියට අපි තේරුම් ගත්තා. ඒකාබද්ධ විපක්ෂයේ කණ්ඩායමට අවශ්‍ය දේශපාලන අරමුණු වෙනුවෙන් කටයුතු රෂාද් බදුරුද්දීන් අමාත්‍යවරයා ප්‍රකාශ කරා. ඊයේ දිනේදී විපක්ෂයේ කණ්ඩායම ඔහුට කතා කරයි කියන කාරණේ. තුමා කිව්වා ඊයේ මට කතා කරා විපක්ෂයේ ප්‍රධාන දේශපාලන නායකයෙකු ඔයාලට මේ වෙනකොට එක්සත් ජාතිපස්සේ ඔයා එලවන්න කටයුතු කරනවා. රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ ප්‍රකාශය තමයි නිරෝෂන් පෙරේරා රාජ්‍යමැතිතුමා කරලා තියෙන්නේ. ඒ නිසා කරුණා කරලා ඔයා අපිත් එක්ක එකතු වෙන්න කියලා කිව්වා කියලා එතුමා ප්‍රකාශ කරා. කවුද දැන් එතුමාට කතා කරලා දෙන්නේ? විපක්ෂයේ ප්‍රධාන කිසිම කඩයුතුවට සම්බන්ධ වෙලා නැහැ, තර්ජනය කරේ නැහැ. ඒක හමුදාපතිවරයාත් පිළිගත්තයි කියන කාරණේ එතුමා ප්‍රකාශයට ලක් කරා. මේ අතර අමාත්‍ය රිෂාඩ් බදුරුද්දීන් මහතාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවට අදාළ විවාදයේ පැවැත්වීම පිළිබඳව අද පැවති පක්ෂ නායක රැස්වීමේදී අවසන් තීරණයකට පැමිණීමට නොහැකි වූ බව එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා. සමහර නායකතුමා දිගටම කියා සිටියා අපි ඉදිරිපත් කළ තියෙන විශ්වාසභංග යෝජනාවට විවාදයට දිනයක් දෙන්න බෑ කියලා. ආණ්ඩුවේ තීරණය එකයි. තේරීම්කාරක සභාවක් පත් කළා. තේරීම්කාරක සභාවේ වාර්තාවක් ලබාගෙන මාසෙකින් පස්සේ හරි තමයි සලකා බලන්න පුළුවන් දිනයක් දෙන්න. ඉතින් අපි තදින්ම හිටියා මමත් විමල් වීරංශ මන්ත්‍රීතුමාත් ප්‍රසන්න රණතුංග මන්ත්‍රීතුමාත්. නමුත් කතානායකතුමාත් අන්තිමට සභා නායක කිරියල් මැතිතුමාගේ මතයට තමයි එකඟ වෙලා අද දින රැස්වීම කල්තබ්බියේ. සාර්ථකත්වයක් නැහැ පක්ෂ නායක රැස්වීම. ඒක පාක්ෂික රැස්වීමක් බවට පරිවර්තනය කළා. අන්තිවරයකට විරුද්ධව ගෙනල් තියෙන විශ්වාසභංග යෝජනාව විවාද නොකිරීමේ ක්‍රියා මාර්ගය තමයි ලක්ෂ්මන් කිරියල්ල සභානායකතුමා ප්‍රදර්ශනය කරේ. කතානායකතුමා එතුමාට පුළුවන් බලයක් තියෙනවනේ. මුළු රටම අද කතා කරන දේ, සැක කරන දේ වහන්න දරන උත්සාහයේ කතානායකතුමාටත් දැන් කොටස්කාරයෝ වෙන්න වෙන වෙන එකයි මේකෙන් සිද්ධ වෙන්නේ. ඒකෙන් තේරුමක් නැති වෙයි ඔබතුමාල මේ ගෙනපු විශ්වාසභංග යෝජනාව. අපිට විකල්ප ක්‍රියා මාර්ග තියෙනවා. කවුද මේකට පක්ෂ නායක හිටියේ? හිටියක් කොහොම ඇවිල්ලා? විශාන් බදින්දු උනුත් හිටියා. මොනවද කියන්නේ? නිස්සද්දයි. ආණ්ඩුවට එරෙහි ජනතා විමුක්ති පෙරමුණේ විශ්වාසභංග යෝජනාව අද කතානායක කරු ජයසූරිය මහතා වෙත බාර දුන්නා. ඒ පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි කතානායක නිල කාර්යාලයේදී. ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ සකස් කළ විශ්වාසභංග යෝජනාව කතානායක කරු ජයසූරිය මහතා වෙත බාර දුන්නේ පක්ෂ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුරකුමාර දිසානායක මහතා ඇතුළු එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් විසින්. මෙම විශ්වාසභංගය තුළ ප්‍රධාන චෝදනා 6ක් යටතේ කරුණු අන්තර්ගත වනවා. අග්‍රාමාත්‍යවරයා කැබිනට් මණ්ඩලයේ සහ ආණ්ඩුව වෙත පාස්කු ඉරුදුනෙල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය පිළිබඳ නිලපශිරින් තොරතුරු ලැබී තිබියදී සාපරාධී නොසලකිල්ලෙන් ඒ සම්බන්ධයෙන් නිසි ක්‍රියාමාර්ග ගැනීමට අපොහොසත් වීම එහි ප්‍රධාන චෝදනාවයි. ඊට අමතරව ප්‍රහාරයෙන් පසු අග්‍රාමාත්‍යවරයා සහ අමාත්‍යවරුන් එහි වගකීම බාර නොගෙන වගකීම් විරහිත හා පරස්පර සහ සවද්ද ප්‍රකාශයන් නිකුත් කිරීම අතඩංගුවටගත් සැකකරුවන්ට නීතිය ක්‍රියාත්මක කිරීමට බාධා කරමින් ආණ්ඩුවේ ඇතැම් අමාත්‍යවරුන් කටයුතු කිරීම ප්‍රහාරවලින් පසු ඇතුව ප්‍රජාතක්‍රියා වළක්වා ගැනීමට කටයුතු නොකිරීම ඇතුළු කරුණු ඊට ඇතුළත්. ආණ්ඩුවට එරෙහි විශ්වාසභංග යෝජනාව කතානායකවරයාට බාර දෙමින් අනුදරුව පාර්ලිමේන්තු සංකීර්ණයේදී ජනතා විමුක්ති පෙරමුණ ප්‍රවෘත්ති සාකච්ඡාවක්ද කැඳවා තිබුණා. මේ ආණ්ඩුව අසමත් වී තිබෙනවා. මහජනගේ ආරක්ෂාව පිළිබඳ ඔවුන්ට පැවරී තිබෙන වගකීම නිසි පරිදි ඉටු කරන්න. එනිසා අපි විශ්වාස කරන තවදුරටත් මේ ආණ්ඩුවට අපේ රටේ ජනතාවගේ ආරක්ෂාව පිළිබඳව හෝ අපේ රටේ ජනතාවගේ යම් ක්‍රියාමාර්ගයන් පිළිබඳව කිසිදු තීන්දුව තීරණයක් ගන්න මේ ආණ්ඩුවට අයිතියක් නැහැ. සමාජයේ පොදු මතයක් තිබෙනවා දැන් මේ ආණ්ඩුව පෙරලන්න ඕන කියලා. අපි අපේක්ෂා කරනවා ඊළඟ පාර්ලිමේන්තු සතියේ දිනයක් මේ සඳහා උපයෝග කරගන්න. ඒත් මේකත් එක්ක ගැටගෙන ඇහිලා තියෙන ප්‍රශ්න දෙකක් තිබෙනවා. එකක් මීට පෙර විසත් බදුරුද්දීන් අමාත්‍යවරයාට විරුද්ධ විශ්වාස භංගයක් බාර දී තිබෙනවා කණ්ඩායමක් විසින්. ඒත් මේ සිදුවීමේ යම් කොටසක වගකීමක් ලෙස, මේ සමස්ත සිදුවීම නෙවෙයි, මේ සිදුවීම යම් කොටසකට අදාළ වෙන පරිදි ඔහුට විශ්වාස භංග යෝජනාව බාර දී තිබෙනවා. ඒ විශ්වාස භංග යෝජනාව බාර දෙන ලැබුවේ අපි විශ්වාස භංග යෝජනාව බාර දීමට පෙර
එනිසා පාර්ලිමේන්තුවේ සම්ප්‍රදාය අනුව බොහෝ දුරට එම විශ්වාස භංග යෝජනාවෙන් පසුව තමයි මේ විශ්වාස භංග යෝජනාව ගෙනෙන්නේ. ඒ නිසා රිෂාඩ් බදුද්දීන් අමාත්‍යවරයාට එරෙහිව තිබෙන විශ්වාස භංගය මේ ආණ්ඩුවට එරෙහි විශ්වාස භංගයත් අතර කිසිදු පැටලෙවිල්ලක් සිදුවන්නේ නැති බව පැහැදිලි. ඊළඟ තමයි මම දැක්කා ඊයේ දවස ඊයේ රාත්‍රියේ පුරාවටම විශේෂම රාජපක්ෂ කඳවුර නියෝජනය කරන කණ්ඩායම සහ උට හිතවත් මාධ්‍ය වලල් යම් විකෘති කරනද මතයක් මේ විශ්වාස භංග යෝජනාව වෙනුවෙන් ඉදිරිපත් කරමින් තිබෙන බව. දෙයන් කවරක්වත් නෙවෙයි මේ විශ්වාස භංග යෝජනාවේ රනිල් වික්‍රමසිංහගේ වමනාවක් නියෝජනය කරනවා යැයි කියන අදහසක් ඉදිරිපත් කළා තිබෙනවා. විශේෂම අපි කියන්න කැමති බොහෝ දෙනා මේ ආණ්ඩුවෙන් තමගේ වංචා දූෂණ යටපත් කර ගැනීම සඳහා විටක ජනාධිපතිවරයා විසද විටක අග්‍රාමාත්‍යවරයා දෙසද වැඳගෙන ගීපු අය. ඒත් මුළු ජනයාගේම විරෝධය මේ වග උත්තරකරුවා ආණ්ඩුව බවට පත් වී තිබීදී තනි තනි අය පස්සේ පන්නන්නේ වෙන වමනාවක් තියෙන අය. නිශ්චිත අදහස් තමයි විශ්වාස භංග යෝජනාව පාර්ලිමේන්තුවේ ඉදිරිපත් වී සාකච්ඡා වෙන මොහොතේදී ජනතා විමුක්ති පෙරමුණ තීරණය ගනු ලබන්නේ කිසිදු අපරාධකරුවෙක් වංචනිකයෙක් ඝාතකයෙක් ආරක්ෂා කිරීමේ දිශාවෙන් නෙවෙයි ඊට එරෙහිව. ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ ගෙන ආ විශ්වාස භංග යෝජනාව ග්‍රාමාන්තර රනිල් වික්‍රමසිංහ මහතා සමග එම පක්ෂය කළ කුමන්ත්‍රණයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.පී. දිසානායක මහතා පවසනවා. ඔහුගේ අදහස් පළ කළේ මහනුවර අද පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී. මම ඉතාම හොඳින් දන්නවා අනුර කුමාර දිසානායක මැතිතුමන්, ඒ වගේම අකිල විරාජ් කාර්යවසම් මැතිතුමා, මලික් සමරවික්‍රම මැතිතුමා, කවි කරුණානායක මැතිතුමා, රනිල් වික්‍රමසිංහ මැතිතුමා එකතු වෙලා කරපු සාකච්ඡාවක ප්‍රතිඵලයක් හැටියට තමයි මේ යෝජනාව එන්නේ. මලික් සමරවික්‍රම ඇමතිතුමා අනුර කුමාර දිසානායක මැතිතුමාට ඒ වෙනුවෙන් සලකලා එනිසා මම කියන්න කැමති රිෂාඩ් බදුද්දීන්ගේ ප්‍රශ්නයත් එක්ක මේ රටේ ත්‍රස්තවාදයට විරුද්ධව කෙලින් හිටගන්න කොන්දක් තියෙන එක්සත් ජාතික පක්ෂයේ තරුණ මන්ත්‍රීවරු ගණනාව අද ඉදිරියට ඇවිල්ලා ඉන්නවා. ඒක ඔවුන් ප්‍රසිද්ධියේම ප්‍රකාශයට පත් කරන පැහැදිලිව ප්‍රකාශ කරලා තියෙනවා මිනිමරු මේ ත්‍රස්තවාදීන් හුරතල් කරන ත්‍රස්තවාදීන් නීතියෙන් බේරගත්ත ත්‍රස්තවාදීන්ගේ මුදල්වලින් සාල වශයෙන් දේපළ හරිහම්බ කරගත්ත රිෂාඩ් බදුද්දීන් වගේ පිරිහුන් දේශපාලනඥයෙක් වහම එක්ක ඉල්ලා අස්සෙ යුතුයි. එහෙම නැත්නම් ඔහුට එරෙහිව අපි මේ විශ්වාස භංගයට ඡන්දෙ දෙනවා. මම තාම පැහැදිලිව කියන්න කැමතියි අපි ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හැටියට ඒකබද්ධ විපක්ෂය හැටියට මේකට සම්පූර්ණයෙන්ම විරුද්ධ විය යුතුයි. මම අද අපේ පක්ෂයේ ඒකබද්ධ විපක්ෂයේ කීප දෙනෙක් එක්කම කතා කරා. ඒ සියලු දෙනාගේ මතය මේකට සම්පූර්ණයෙන් විරුද්ධ විය යුතුයි. මේක කාගේවත් නෙවෙයි අගමැති රනිල් වික්‍රමසිංහ මලික් සමර වික්‍රමත් එක්ක අනුර කුමාර දිසානායකත් එක්ක කරපු කුමන්ත්‍රණයක ප්‍රතිඵලයක් ඇටියට එළි දකින්න අලුත් දරුවේ. ජනතා විමුක්ති පෙරමුණ ආණ්ඩුවට එරෙහිවගෙන ආ විශ්වාස භංග යෝජනාව සහ අමාත්‍ය රිෂාඩ් බදියුද්දීන් මහතාට එරෙහිවගෙන ආ විශ්වාස භංග යෝජනාව සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ දේශපාලනඥයින් අදහස් පළ කළා. මීස මාස කීපකට කලින් රනිල් වික්‍රමසිංහට විශ්වාසය පළ කරපු ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහ අගමැති කමෙන් එළෙව්වම උසාවි ගිය ජනතා විමුක්ති පෙරමුණ එක පාරට මේ අරුම පුදුම ආණ්ඩු විරෝධියෙක් වුණා. ඒ උනේ වෙනම කොටවත් නෙවෙයි රිෂාඩ් බදුර්දීන් අතර තීරක බලය අරගෙන දෙන්න. ඉබ්‍රාහිම් ජාතික ලයිස්තුවේ තියාගෙන හිටපු ජනතා විමුක්ති පෙරමුණෙන් බදුර්දීන්ව බේර ගැනීමේ මෙහුමක් දියත් නොවේ කියලා හිතන්න බෑ. මේ කරන්නේ බදුර්දීන්ව බේරා ගැනීමේ ඉබ්‍රාහිම් මෙහුම. ජනතා විමුක්ති පෙරමුණට ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය මොකක්ද? ඒකෙන් ලැබෙන ප්‍රතිලාභය හොයන්න ඕනේ ඒගොල්ලෝගේ බැංකු නුඹලට හම්බෙලා තියෙන ගාණ කීයද කියලා බලලා. ඒ ප්‍රහාරය සිදු වෙලා මාසයක කාලය තුල ආණ්ඩුව විසින් මේ සිද්ධීන් හා සම්බන්ධ වෙලා තියෙන කිසිම කෙනෙක් මේ වෙන විට මේ රටේ කිසිම අධිකරණයකට ඉදිරිපත් කළ නැහැ. ඍජුවම මේ සිද්ධියට සම්බන්ධයි කියලා. අපි දැක්කා ගරු අගමැතිතුමා කියනවා මේ මරාගෙන මැරෙන ප්‍රහාරයට සම්බන්ධ වෙච්ච අය මිය ගිහිල්ලා. දැන් මේ කියන්න හදන්නේ විත්තිකරුවෙක් දැන් නැහැයි කියලාද? මේක තමයි සුපුරුදු කතාව. මහ බැංකු මංගල්‍යෙත් කිව්වේ ওই කතාවම තමයි. ඒ නිසා මෙහිදී අපි ඊටාම පැහැදිලිව කියනවා. අපි මේකේ අවසාන වගඋත්තර කරුවත් අධිකරණයට ගෙනල්ලා දඬුවම් පමුණුවනකන් අපේ ප්‍රයත්න අපේ අතහරින්නේ නැහැ. අපි කියන්නේ ජනතා විමුක්ති පෙරමුණ ඉදිරිපත් කරපු විශ්වාස භංග යෝජනාව ඒක තියෙන කරුණු සාධනීය නෙවෙයි කියලා. ඒකෙත් තියෙනවා මේ අපි ඉදිරිපත් කරපු කරුණු. ප්‍රශ්නේ තියෙන්නේ අපි වඩාත් පහසුවෙන් ජයග්‍රහණය කරන්න පුළුවන් විශ්වාස භංග යෝජනාව අපි පළමු අරගන්න ඕනේ. අපි ඉදිරිපත් කරපු විශ්වාස භංග යෝජනාව මොට කරන්නේ නැතුව අපි ඉල්ලීමක් කරනවා ජනතා විමුක්ති පෙරමුණටත් ඒකට සහයෝගය දෙන්න. යාට විරුද්ධව මේ කිසිම පරීක්ෂණයක් කරලා යාට විරුද්ධව කිසිම දෙයක් හොයාගෙන නැහැ. ඉතින් මම හිතන්නේ මේ එහෙම සාධාරණයි කියලා මේ වැරද්දක් කරලා නැති පුද්ගලයා පිටිපස්සේ ලුහුබදා යන්න ඕම. මාධ්‍ය ආයතනත් එක්ක මම මේ කියන්නේ. එහෙම ලුහුබදා යන්න හොඳ නැහැ. පිටිපස්සේ යම් කිසි සාක්ෂියක් තියෙනවා නම් ඉදිරිපත් කරලා ඒක පොලිසියට පරීක්ෂණ කරලා ඒ විදිහට යන්න ඕනේ. එයාව බ්ලැක් ලිස්ට් කරලා ගහන එක ඒක වැරදි.
ඒක මං හිතන්නේ මේ ඇත්ත වශයෙන්ම ජාතිවාදී දෙයක් එහෙම කරන එක. ඕකේ. Thank you. පවත්තේ මංගල සමරවීර මහතා මාධ්‍යයට එල්ල කරන බලපෑම් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා අද අදහස් පළ කළා. ඒ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණු පක්ෂ කාර්යාලයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී මංගල සමරවීර ඇමතිවරයා අපි දන්න කොයි ආණ්ඩුවේ හිටියත් මොනවා හරි ආණ්ඩුව කඩාවැටෙන්න යනකොට මුක්කු ගහන්න හරි දක්ෂයා. ඒ අනුව දැන් මාධ්‍යයට ගහන්න පටන් අරන් තියෙනවා. දෙරණ හිරු විශේෂයෙන්ම ඒ මාධ්‍යවලට එතකොට මේ වෙළඳන්වීම දෙන්නේ නැහැ කියලා කොහොමද කියන්නේ? මංගල සමරවීරගේ බූදලයක් බූදලකින්ද මේ රට සල්ලි පාවිච්චි කරන්නේ? ඒක මංගල සමරවීර ඇමතිවරයා දැනගන්න ඕනේ. දේශපාලන පරිගැණීම් සඳහා ඒ වගේ කටයුතු කරන්න කිසිම අයිතියක් නැහැ මංගල සමරවීර ඇමතිවරයාට පඬිතයා වගේ කතා කරාට. ඒකට වාකියන්න වෙනවා මංගල සමරීව ඇමතිවරයාට නෙවෙයි අනාගතයේදී මේ සඳහා යයන් සහයෝගයන් ලබා දෙන නිලධාරීහු. මේ අතර මංගල සමරීව මහතා සිදු කළ ප්‍රකාශය සම්බන්ධයෙන් පොලිතිසි පැවිදි හඬ සංවිධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳුමින් මෙලෙස අදහස් පළ කළා. වර්තමාන මුදල් අමාත්‍යවරයා මේ රට සිංහල බෞද්ධ රටක් නෙවෙයි කියලා ප්‍රසිද්ධියම ප්‍රකාශ කරලා තියෙනවා. ඔහු ඉතිහාසයේ පුරාම මේ චීවරයත් එක්ක සෙල්ලම් කරපු දේශපාලනඥයෙක් හැටියට තමයි අපි දකින්නේ. විශේෂයෙන්ම මාතර පළාතේ ස්වාමින් වහන්සේලාට අපි ඉල්ලීමක් කරනවා ඔහුව ඒ දිස්ත්‍රික්කයෙන් ප්‍රතික්ෂේප කරන හැටියට. අපේ පුලතිසි පැවිදි හඬ සංවිධානය ස්ථිරවම ප්‍රකාශ කරනවා මංගල සමරවීර අමාත්‍යවරයාට පොළොන්නරුවේ කිසිදු විහාරස්ථානයකට පැමිණීමට නොහැකි බවත් කිසියම් විහාරස්ථානයකට ඔහුව ගෙන්වා ගැනීමට දායක සභාවක් හෝ කටයුතු කළොත් ඒ විහාරස්ථානය සමග කරන සියලුම ආගමික කටයුතු වලින් බැහැරවන්නට අනෙකුත් මහා සංඝ රත්නයේ තීරණය කළ බව අපි මේ වෙලාවේදී දැනුම් දෙනවා. මම කියන්නේ මහදිමෙන් මේ දැක්කා මේ තීනෑවිල පාරිත හිමියන් ප්‍රකාශයක් කරනවා මීළඟ ජනාධිපති ලෙස වර්තමාන අගමැති නරේන්ද්‍ර මහතාට නියත විවරණ ලබා දෙන්න. පක්ෂයයි ධර්මයයි කියන එක දෙකක්. කිසිදු විදිහකින් නියත විවරණ ලබා දීමක් සාමාන්‍ය පුතග්ජනෙකුට කරන්නට බෑ. බුදුරජාණන් වහන්සේ නමක්, මේ කියන්නේ පසේබුදු කෙනෙකුටවත් ඒ දේ කරන්න බෑ. ලෞතුරා බුදුරජාණන් වහන්සේ නමක්ම නියත විවරණ සපයලා දෙන්නට ඕන කරුණු 8ක් සම්පූර්ණ වෙච්ච මානවයෙකුට පමණයි. ඒ බුද්ධත්වයේ සඳහා. ඒ නිසා මේ ප්‍රකාශය ධර්ම විරෝධී ප්‍රකාශයක් හැටියටයි අපි දකින්නේ. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටි හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා අද අපමත මුදා හැරුණා. කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේ රුපියල් 25,000ක මුදල් ලැබ සහ රුපියල් 150,000 බැගින් ශරීර ඇප දෙකක් මත සැකකරු මුදා හැරින ලෙසටයි. ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශන මේ දක්වා අවසන් වී නොමැති බැවින් උසස් පොලිස් නිලධාරියෙකු වන සැකකරුට ඇප ලබා දීමක් සිදු කළහොත් විමර්ශනවලට බාධා විය හැකි බව පෙන්වා දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සැකකරුට ඇප ලබා දීම සම්බන්ධයෙන් විරෝධය පළ කළා. සැකකරු ත්‍රස්ත විමර්ශනයකේ රාජකාරී කරන සමයේ එනම් මීට වසර දෙකකට පෙර ප්‍රබල පාතාලකල්ලි සමාජිකයෙකු වන මාකන්දුරේ මදුෂ්ණ මැත්තාට දුරකථනයෙන් අමතා ඔහු හමු වීමට අවශ්‍ය බව ප්‍රකාශ කර ඇතැයිද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නා. විමර්ශන නිලධාරීන් වැඩිදුරටත් සඳහන් කළේ නාලකද සිල්වා යටතේ සේවය කළ නිලධාරියෙකු අදාළ කාලවකවානුව තුළ අවස්ථා කිහිපයකදීම මාකන්දුරේ මදුෂ්ණ මැත්තා සමග දුරකථනයෙන් තොරතුරු හුවමාරු කරගෙන ඇති බවට මාකන්දුරේ මදුෂ්ණෙන් ලබාගත් ප්‍රකාශ අනුව අනාවරණ වන බවයි. කෙසේ වෙතත් කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ප්‍රකාශ කළේ සැකකරුට එරෙහිව මේ වන විට එල්ල වී ඇති ත්‍රස්තවාදී වැළැක්වීමේ පනත යටතට ගැනෙන චෝදනා නොවන බැවින් සැකකරු අපමත උදාහරණ බවයි. මේදී සැකකරුට විදේශගත වීම වළක්වන නියෝගයක් නිකුත් කළ මහේස්ත්‍රාත්වරයා පැමිණිලි සාක්ෂිකරුවන්ට හෝ පැමිණිලි කාර නාමල් කුමාරට කිසිදු ආකාරයෙන් බලපෑම නොකරන ලෙසටද අපකොන්දේසියක් පනවනු ලැබුවා. දුෂ්ණ විරෝධී බලකායේ මෙහෙයුම් අධ්‍යක්ෂ නාමල් කුමාර නැමැත්තා හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලක දිසල්වා සම්බන්ධ වූ ප්‍රභූ ඝාතන කුමන්ත්‍රණයක් පිළිබඳ පසුගිය වසරේදී අනාවරණ කළා. ඒ අනුව සිදු කරනු විමර්ශනවලදී හිටපු නියෝජ්‍ය පොලිස්පතිවරයා පසුගිය ඔක්තෝබර් 25 වෙනිදා අත්අඩංගුවටගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. හිටපු නියෝජ්‍ය පොලිස්පති නාලකද සිල්වා අද අපමත මුදා හැරුණේ මාස 7ක් රක්ෂිත බන්ධනාගාරගතව සිටීමෙන් අනතුරුවයි. දැන් තවත් දේශීය පුවත් කිහිපයක් සමගින් රටවටා හිරු. රටේ ජාතික ආරක්ෂාවට වගකියුත්තේ කවුරුන්ද? වගකීම සහ වගවීම පිළිබඳ වගකීම ඇත්තේ කාටද? ආණ්ඩු පාර්ශවයෙන් ආරක්ෂාව බිඳවැටීමක් සිදුව තිබෙනවාද යන්න පැහැදිලි කිරීමක් ලබා ගැනීම ඇතුළු කරුණු කිහිපයක් මුල් කර ගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය අද ශ්‍රේෂ්ඨාධිකරණයේ පෙත්සමක් ගොනු කළා. මේ අතර කතෝලික සභාව නියෝජනය කරමින් පියතුමන්ලා 3 දෙනෙක්ද අද ශ්‍රේෂ්ඨාධිකරණයේ හමුවේ පෙත්සමක් ගොනු කළේ අනිවාර්ය නිවාඩු යවුණු පොලිස්පතිවරයා ඇතුළු පාර්ශව 10ක් වග උත්තරකරුවන් ලෙස නම් කරමින්.
බන්ධනාගාර ගතව සිටින පූජ්‍ය ගලගොඩත්තේ ඥානසාර හිමියන්ට නිදහස පතා අම්බලන්ගොඩ ඌරවත්ත කැස්බෑ පරීක්ෂණ මධ්‍යස්ථානයක සුව කරන ලද දුර්ලභ කැස්බෑවෙකු සහ කැස්බෑ පැටවුන් මුදා හැරීමේ වැඩසටහනක් අද පැවැත්වුණේ උන්වහන්සේගේ මව සහ සංඝරත්නය ප්‍රධානත්වයෙන්. බෙලියත්ත දුම්රිය ස්ථානයේදී රජරට රජන දුම්රෙහි එංජිමට දුම්රිය සවිකිරීමට යාමේදී සිදු දෝෂයක් හේතුවෙන් එක් මැදිරියක් අද පස්සරුවේ පිළිපැනීමට ලක් වූ අතර මේ හේතුවෙන් දුම්රිය එංජිමට සහ මැදිරියටද දැඩි හානි සිදු වුණා. සුභ රාත්‍රියක්.